ආයුබෝවන් අද සමුද දවසේ ඉතින් ලංකාවේ හෙට අද 18 හෙට 19 මම හිතන්නේ අනිත් 20 එතකොට ලංකාවේ ලොකු පෙරදියක් වෙන්න ඒ කියන්නේ පාර්ලිමේන්තු එක ඇතුලේ ලොකු ඡන්දයක් යන්නේ ඒ කියන්නේ කවුද මේ රට බේරගන්න නායකයා කවුද මේ රට බේරගන්නේ අම්මා කොහමද ඒ ඔක්කොම ඉතින් රටට ආදරය කරන ඒ කට්ටිය ඉතින් අපිට ලොකු දේවල් ටිකක් කරන්න ලෑස්තිලා ඉන්නවා බලමු මොකද අපි රාම පොලිමේ එතකොට දැන් මම අද උදේ ගියා අපේ පොඩි කාට කෙසල් ගෙඩි ටිකක් කරන් දෙන්න කොහෙවත් මේ වගේ කෙසල් ගෙඩි නැහැ අපි අහුවම ඇයි කියලා ඩීසල් පොලිම පෙට්‍රල් පොලිමේ වාහන ඉතින් ඒවත් එක්ක කෙසල් එන්නේ නැහැ මහත්තයෝ අරම කියලා කියනවා ඉතින් මොනවද කරන්න කවන්න නැහැ ඒක ප්‍රශ්න නැහැ කෙසල් අපි ගෙදර වවා ගන්නකො අපේ ගෙදර ඉඳමදි නැත්තම් මම වවනවා ඒක ප්‍රශ්න නැහැ ඇත්තටම මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ මම දැක්කා මේ අද උදේ ඉඳන් අර අරගලේ හිටපු රැට්ටා එතකොට ඩිලාන් එතකොට කෝනාර ඔය ඔක්කොම නම් පොඩි කේස් එකක් නෝ සල්ලි ගත්තා කෝටි එකහමාර එකහමාර එක මොකක්ද බැංකුවකට දැම්මා ඒ බැංකුවෙන් මේක විත්ඩ්‍රෝ කරා අර මේ ගිල අරගලයට මගේ මතේ මම මගේ මතේ කියන්නේ මට කමන්නේ අනිත් අය මොන කමෙන්ට් එක දැම්මත් මොනා කිව්වත් මට කමන්නේ නැහැ මගේ මතේ අපි හරියටම මම දන්නේ නැහැ ඒකලු එහෙම ගත්තද නැද්ද කියලා අපි කිමු ගත්තා කියලා ගත්තා නම් ඇත්තටම කියනවා නම් මාසෙට කෝටිය ගානේ ගන්න තිබ්බ මාසෙට ලක්ෂ 100 ගානේ ගන්න තිබ්බ මොකද ඔය කැප කිරීම මට කරන්න බෑ මම අරගලේ හිටියා අපි ඉස්සලා අපි ඔක්කොම මුලයි නම්ම මේ 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 ගෝඨාභය රාජපක්ෂගේ ෆේලියර් එකත් එක්ක මේ 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 මිනිස්සුන්ට මේක කරන්න බෑ හරි තීරණයක් ගන්න බෑ මේ රට එන්න 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 අද වෙනකොටත් මේ අපි අගාධියට වැටිලා මටත් රස්සාවට යන්න අපිට කිසි කෙනෙකුට රස්සාවකට හරියට යන්න බැරි වෙලා නේ තියෙන්නේ ඉස්කෝලේ වැහිලා යුනිවර්සිටි වැහිලා මේ සියලු දේවල් වැහිලා නේ තියෙන්නේ කාටවත් හරියට එහෙම රට වෙන වෙන වෙනද වගේ ඉස්සර තිබ්බා වගේ රට එදිනෙදා වැඩ කටයුතු ටික වෙන්නේ නැහැ මේ මිනිස්සුගේ ගොන් තකතිරු මෝඩ අඥාන තීරණ හින්දා. ඉතින් ඒ තීරණත් එක්ක රට ඇතුලේ අරගලයක් පටන් ගත්තා. එතකොට කොහෙන් අපිට රට වලින් හරි කොහෙන් හරි අපි කියමුකෝ ඒ අරගලේ බැහැලා ඉන්න අයට ෆන් කරා කියලා. මම නම් කියන්නේ කමන්නේ. ඒ මිනිස්සුන්ට අපි කණ්ඩ දෙන්නේ නැහැ. දැන් මට කතා කරලා කවුරු හරි කිව්වා නම් මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙම මෙහෙම දෙන්නම් කියලා මම මට ගන්න බෑ මොකද මට මේ කැපකිරීම මේ මාස 3ක් තිස්සේ ගෝල් ෆේස් එකටම වෙලා ඉඳගෙන එච්චර දඟලගෙන ඒක ඇතුළෙම ඉඳගෙන මේ කැපකිරීම මට කරන්න බෑ මොකද මගේ ගෙදර පොඩි දෙන්නයි වයිෆුයි එතකොට ඒ එදිනෙදා වැඩ කටයුතුයි මගේ ප්‍රැක්ටිස් වැඩයි ස්ටඩීස්ුයි හැරි මේ මම තැන් තැන් වලින් තැන් තැන් වල තැන් තැන් වලදී අරගලයට සහභාගී වුණා මට දෙන්න පුළුවන් දායකත්වය දුන්නා. නමුත් දැන් අපි කියමුකෝ ඩිලාන්, රැට්ටා, ඔලහිරු, ඔය කෝනාර, ඔය කට්ටිය. අපි කියමු මං කියන්නේ සල්ලි ගත්තා නම් ඇත්තටම ඩිස්කවුන්ට් එකට 150යි නම් ගත්තේ එක්කෙනෙක් ඩිස්කවුන්ට් එකට කරලා තියෙන්නේ. මං කියන්නේ එක්කෙනෙක් 300ක්වත් ගන්න ඕනේ මාසෙට 100 ගානේ. උන් කණ්ඩ බොන්න එපැයි. උන් ජීවත් වෙන්න එපැයි. උන්ගේ තියෙන දැන් ඔය ඩිලාන් ලැහෙම සෑහෙන හම්බ කරපු කොල්ලෝ. මම දන්නවනේ. ඒ කොල්ලෝ ඒගොල්ලන්ගේ එක එක ජොබ්ස් වලින් එම අම්බ කරපු කොල්ලෝ අද ගෝඨාභය රාජපක්ෂගෙන් මේ රට මෙතනින් නවත්තගෙන බේරගත්තේ උන් ඉදන්නේ එතකොට උන් ඒක කැපවීම කරපු ඉදන්නේ උන් එතන බැහැගෙන මෙහෙමයි උන්ට අපිට තියෙන අවශ්‍යතාවයම්ම තමයි ඔය කොල්ලෝ සෙට් එකකටත් තියෙන්නේ ඔය කෙල්ලෝ සෙට් එකකටත් තියෙන්නේ එතකොට ඒ උන්ට අපිට තියෙන අවශ්‍යතාවයම තියෙනකොට එතකොට අපි ගෙදරට වෙලා ඉඳලා ඉවරලා නම් වෙන්ද විතරක් යන්නයි අපි ඔක්කොම මෙව කරන්නේ අරුන් දවෝසම ඕතන හැමදාම බැහැගෙන හිට මේට මෙව විවි ඕක මේන්ටේන් කරගෙන යන්නයි එතකොට ඉතින් ඒක වැරදීනේ ඉතින් උන්ට මන්නම් කියන්නේ මගේ මතය උන් මදි අරගෙන තියනවා එමනක් උන් අරගෙන තියනවා මදි උන් ගන්න තිබ්බේ මාසෙට 100 ගන්න එකෙකුට 300ක් යන්න ඕනේ එමනක් ඒක නිසා මම දන්නේ නැහැ ගත්තද නැද්ද කියන එක ගත්තත් මම කියන්නේ කමක් මොකද කමක් නැහැ කියන එකේ හේතුව තමයි ඔය ගෝඨාභය රාජපක්ෂගේ ගොන් අදූරදර්ශී පාලනය එළවන්න උන් ඉස්සරහට වෙලා උන් ඒකේ සම්පූර්ණ ඒ අරගලේ තියෙන සියලුම දේවල් අතට අරගෙන උන් එතනට වෙලා හිටියා එමෙ හිටපු එකත් එක්ක තමයි ඔය අරගලේ රැඳිලා තිබුණේ
අටපය කැඩිච්ච උන්ට වන්දි ගෙවුණා නම් කීයක් ගෙවන්න ඕනේ? අර නමෙන්ද අර මේ 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 මහින්දලාගේ මේ අර සෙට් එක ඇවිල්ලා ජෝන්ස්ටර්න්ලාගේ අර මං දැක්ක මමත් ගිය වෙලාවේ සමහර කොල් අත් දෙකම එක එක කැඩිලා මෙහෙම. එතකොට ඌගේ අත් දෙකට වන්දි ගෙවුණා. ඒ නිසා මම කියන්නේ ඒ ඒ වෙලාවේදී රැට්ටහෝ මේ වෙලාවේදී රැට්ටට හෝ ලහිරුට හෝ එහෙම නැත්තම් ඩිලාන්ට හෝ කෝනාරට හෝ කාට හරි ගෙවලා තියෙනවා නම් මේ අරගලය වෙනුවෙන් කමක් නැහැ. මට පුළුවන් නම් මට එහෙම ලොකු සල්ලියක් නැහැ. මට පුළුවන් නම් උඹලගේ account number එවපන් ඩිලාන් රැට්ට කට්ටිය මට පුළුවන් විදිහට 5000 හරි මම උඹලට දාන්න මට. ඒකේ ප්‍රශ්නයක් නැහැ මට. මොකද මේ එහෙම දෙන්න ඕනේ. මගේ මතේ මම අනිත් අයගේ මත මට වැඩක් නැහැ මගේ මතේ. මොකද උන් මේ රටේ මේ මේ හරක් පාලකයාගේ මේ මේ අපි මේ වැටලා තියෙන තැනින් අඩුමතරමේ අවුරුදු දෙකක් දෙකහමාරක් යනකොට අපි ගොඩ දාගෙන මිනිහව එලව ගත්තනේ. ඊටු ටික බලමු ඉතින්. ඊටු ටික ඊට පස්සේ වෙන දේ එක වෙයි. ඉතින් ඊටු ටික මොකද්ද වෙන්නේ කියන එක අපි ඉස්සරහට බලමු. උන් කරේ සේවයක්. ඒ සේවයට උන්ට කීයක් හරි ගාණක් ගියා නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි අන්තිමට මම කියන්න ඕනේ අර ඔය බැංකුව මොකක් හෝ බැංකුව. ඉතින් ඇයි කටවහගෙන ඉන්නේ? මාස 3ක් යනකම් ඉඳලා ඇයි දැන් කියන්නේ? වේලාසනින් එනකොට කෙලිම කියන්න තිබ්බනේ එළියට බහැලා මෙන්න මේකයි 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 මෙන්න මේමයි මෙයාගේ නමට මේ වෙනවා මෙයාගේ නමට මෙහෙම වෙනවා මෙයා මෙහෙම විත්ඩ්‍රෝ කරන්න එනවා කියලා කියන්න තිබුණා ඕගලන්ට. මම කියන්නේ නැහැ ගත්තාගේ ගත්තේ නැහැ කියලා. ගත්තා උනා ඕගලන්ට කියන්න තිබුණා. මම කියන්නේ අරගලවත් මොනාවත් ගිහිල්ලවර වෙලා කණ්ඩ නැතුව නිකන් කරන්න ඕනේ කියලා. අපි ගෙදර හිටියා ඉඳලා අපේ වැඩ ඔක්කොම කරගෙන අපි ඒ ඒ විශේෂිත වූ දවස් ටිකේදී නම් අපි ගියේ හැමදාම බැහැලා හිටපෙවුන් කවුද කන්න පොන්න දෙන්නේ? ඔයා මම කන්න පොන්න දෙනවද? නෑ. උන් ඉන්න ඕනේ. ගත්තනම් කමක් නෑ බං. account number එක එවපන්. උඹලා 4-5 දිනකට 5000 ගානේ මං ගානේ දාන්න. ජය වේවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.